ගොඩි රින්දරගොනේ තුළවතාල හැමෝටම වාසනාවන්ත ප්‍රීතිමත් සුභ සන්ධ්‍යාවක්. අද 2021 11 වැනි මාසේ දෙවනිදා. ඔබට මම කතා කරන ශබ්ද ඇහෙනේ අතොස්ස. රයිට්. ඉස්සෙල්ලා වැඩ කරේ නැහැ හරියට. ඒ නිසා මම ආයෙත් රෙඩි වෙලා වැඩේ පටන් ගත්තා. ඒ නිසා දැන් පාඩම කරගෙන යමු. ඕගොල්ලොන්ට පහුගිය සතියේ අපි අන්තිමටම සාකච්ඡා කරේ දත්ත එකතු කිරීම හා දත්ත රැස් කරගත්ත තොරතුරු ලියා ගන්න විදිය. දත්ත රැස් කරගන්න විදිය තමයි අන්තිමට සාකච්ඡා කරේ. එතකොට ප්‍රකරණ ලකුණු ගැන මම ඔයගොල්ලෝ කියලා දුන්නා. එතන පාරට ගිහිල්ලා පැයක් වගේ ඇතුළත පාර එහාට මෙහාට ගිහ වාහන ගැන බැලුවා. මතකද? මතකයි අතට සර්. රයිට් හොඳයි. ඊට පස්සේ ප්‍රකරණ ලකුණු ලියන්න පුරුදු වුණා නේ. සංඛ්‍යාවක් කොහොමද ප්‍රකරණ ලකුණු වලින් ලියන්නේ කියලා. අපි එතන ආයි පටන් ගමු. ලියන්න ප්‍රශ්න අංක 1. ප්‍රශ්න අංක 1. පහත එක් එක් සංඛ්‍යාව ඉක්මනට ලියන්න. පහත එක් එක් සංඛ්‍යාව ප්‍රගණන ලකුණෙන් ලියන්න. දක්වන්න. පහත එක් එක් සංඛ්‍යාව ප්‍රගණන ලකුණින් දක්වන්න. ලැබුණ 12. 12 කොහොමද ලකුණෙන් ලියන්නේ? 1 2 අර පොතේ කොටු වල තියෙන ඕන රූල් මතකනේ ඔයගොල්ලෝ. මම පොඩ්ඩක් ඇදලා පෙන්නන්නම්. දොළහ කොටු දෙයක් කියලා තේරලා එක ළඟ ඉරි පහක් අදිනවා. හතරක් ඇඳලා පහේ ගොඩක් පෙන්නවා. මතකයි අතස්ස? රයිට්. ආයෙත් එක ළඟ ඉරි පහයි හතරයි පහේ ගොඩක්. 12ට තව තනි ඉරි දෙකක් එන්නවා. 12. දැන් අපොස සාමාන්‍ය පෙළ විභාගය තියෙන්නේ මැයි මාසේ. හරි. උසස් පෙළ විභාගයේ ජනවාරි අන්තිම. හරිද? ඊළඟට ශිෂ්‍යත්ව විභාගයේ ජනවාරි 20 ගණන් වල. සගොල්ලන්ගෙත් 6 වසරට දානක ජනවාරි ගන්න එකක් නැහැ. ඔයාලා 6 වසරට දානක සාමාන්‍යයෙන් මාර්තු විතර වෙයි මට හිතෙන්නේ. හය වසරෙන් හත වසරට යෑම මාර්තු විතර වේවි. හයෙන් හතට යෑම. රයිට්. ඒ නිසා දැන් ඔයගොල්ලෝ සිලබස් ඉවරයි. මේ මාසේ නේ ඔයගොල්ලෝ රිවිෂන් පේපර්ස් පොතක්. හරිද? රිවිෂන් පේපර්ස් පොතක් කරනවා. ඊට පස්සේ දැන් සමහර ළමයින්ට සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා දැක්වීම, නිකිල සංඛ්‍යා වැටීම ටිකක් අමාරු කට්ටියක් ඉන්නවා. වැටේම ටිකක් අමාරුයි. ඍණ සංඛ්‍යා ධන සංඛ්‍යා පොඩ්ඩක් අමාරුයි නේ. එහෙම කීප දෙනෙක් කියනවා ළමයිනේ, පුංචි ළමයිනේ. එහෙම තමයි, අමාරුයි. එතකොට ඒ ටික මම ආයි කියලා දෙනවා. ඉස්සරහා දැන් ඕනතරම් කාලය තියෙනවනේ. ඒ ටික ආයි කියලා දෙනවා. කොහොමද ඍණ සංඛ්‍යා ධන සංඛ්‍යා වැටේම ටිකක් අමාරුයි අතොස්ස? හරිද නේ? ඔමෙත් අමාරුයි නේ.
दंतमय पटांग उदे मेदमय गान पहात एक संख्या मेक लियागे पटांग पहात एक संख्या प्रगण लकुने लियान दिन दागन देदास विषय के एकोलोस्वेनि मासे देवनिता ए ए ඔයිරිදා කරපු පාඩම තමයි ආයෙ උගන්වන්නේ. ඒ උදාහරණේ වෙන උදාහරණ. ඉරිදා ආ පේපර් එක දෙන්න දැන් මම ඔයගොල්ලෝත් එක්ක කතා කරගන්න ඕනේ. තව ටිකක් පහු වෙලා කතා කරමු එක. අන්තිමට කතා කරමු. ඒ ඒ ආ තියරි ක්ලාස් පටන් ගන්න अरे क्या ने फिजिकल क्लास दे ताऊ फिजिकल क्लास पढ़ाने का क्यों नहीं एक कोला हवा सराय दोला हवा सराय दाहा तो नवा सराय पढ़ाने का नहीं हुए ओगल पढ़ाने का दाहा ना इंजेक्शन का हाल नहीं है ताऊ ओगल आंटे इंजेक्शन का हाल नहीं स्कूल पढ़ाने का नहीं तो क्लास पढ़ाने का दाहा ना नहीं लोकल लोकल वारे हेट बलांगीन हेट हेट तिबुना ना ना मट प्रियांत पुष्प कुमार के प्रियांत पुष्प कुमार के लखनऊ से हसा ओ पोड़ी लाइट पोड़ी लमाई ओक्कोटोम लकुनु दुन्ना हागन्ना लमाई पोड़ी लमाई ओक्कोटोम लकुनु दुन्ना लोकु लमाई इतरे देन्न तीन्ने पोड़ी लमाई कौद पोड़ी लमाई क्लास में लमाई ओगल लोकु लमाई एक क्लास में लमाई पोड़ी लमाई ओगल लोकु लमाई जंग एगने स्कूल यान्ने देन लोकु लमाई ने इंजेक्शन का अपने दिला मैं स्कूल यानो इंजेक्शन का अल्लाह मैं किधर इन्नो एक्का देक्का तूना हाथरे पाहा एगोलो गोड़ाप लोकुई एगोलन डे होंदर तेरे नो मास का दाग इन्ना तेरे नो कवदावत याले आलू ते कताया कराने ने एगोलो गोड़ाप लोकुई ऐनिसा एगोलो स्कूल यानो ओगोलो पोड़िनिसा किधर इन्नो एक देख तुन हाथर पह गुडाक लुकुला गुडाक लुकुई गुडाक लुकुई एक देखो लोट इंजेक्शन का हाँ ना होने इतने गुडाक लुकुई हेट हंदे आये हाइट काले दान ग्रुप पे कर रहे लाखों मट मेधावस खरदर आई वाल दी मैं विनदेम करे रायन दट दट
මේ ඉරිද පන්ති ආපු ළමයිට ඕන ලියන්න. ඉතින් ඔගොල්ලෝ කැමැත්තක් කරන්නේ ඉරිද කරපුවා තමයි අද කරන්නේ. නැත්තම් අහන් හිටියත් හොඳයි. ඈ ඒකට එක සම්බන්ධ කරලා තමයි පටන් ගන්නෙ. පළවෙනි ඉන්ජෙක්ෂන් එක ගහලා ටික දවසකින් දෙවෙනි ඉන්ජෙක්ෂන් එක ගන්න. පළවෙනි එක ගහන්නෙත් ඉන්ජෙක්ෂන් කටුවෙන්, දෙවෙනි එක ගහන්නෙත් ඉන්ජෙක්ෂන් කටුවෙන්. දැක්කේ? බොරුව? බොරුද? ඒක තමයි. 18. 1 2 3 4 5 1 2 3 4 5 एंडो रेंडो मोनो नानो पत्तारो वधर दरने वाले देखा देखा तूने राइट दहाटा है छुट्टी हरिया लास्ट ने विषय करने को विषय हाथर है विषय हाथर है पटांगन चुट्टा पहला आज मन कट्टी इवरे सुट्टा सुट्टा पहला आज मुदा हो सुट्टा वो सातो टोई अरे बाल में ना एका देका तुना हाथर पाहा एका देका तुना हाथर पाहा एक देख तुन हतर पहा एक देख तुन हतर पहा एक देख तुन हतर पहे गुड़वाल हतर आई हतर गुड़वाल एक आई हरिया तू सन दर बैठा हो चुत्ती हरिया क्लास से विशीकरण नाउ विसी आट 28 28 विसी आट देवलिंगी आने को हमें नियम इत ఉందలమ్మాయి మే మేము కద్ద పదరెట్టు పదరెట్టు పనిట్టు కద్ద పదినెట్టు తప్పరే అద్దే राइट इधर पाती एट्टू ने राइट मंदे हैं इधर देवला पांडिया दानो एटाड़ इधर मत देवला पांडिया तो वाले नहीं आते सर मत කරාදි වාටිය ෂෙයාර් ෂොට් දෙනවා ෂොට් ඔක්කොම මේ දවස්වල මම ඔන්ලයින් ෂොට් ඉගෙන ගන්නවා ඔන්ලයින් ඉගෙන ගන්න ඔන්ලයින් කරාදි ෂොට් එකයි දෙකයි තුනයි හතරයි පහයි එකයි දෙකයි තුනයි හතරයි පහයි
එකයි දෙකයි තුනයි හතරයි පහයි එකයි දෙකයි තුනයි හතරයි පහයි දැක්කයි දැක්කයි පහ එකයි දෙකයි තුනයි හතරයි පහයි හෝ 10 20 කියන පුංචි කාලේ ගණන් කරේනේ දැන් හෝ 5 10 15 20 25 එක දෙක තුන චුටි හරිය ලස්සට විස කරන්න රයිට් හොඳයි දරු කටාව අපි දැන් ප්‍රගණන වගුවක් හදමු ලියන්න ප්‍රශ්න අංක 2 සමාධි අධ්‍යාපන ආයතනයේ සමාධි අධ්‍යාපන ආයතනයේ 6 පන්තියේ දරුවන්ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් පහත දැක්වේ right hari balan meter liyanna 36 deka weka kotu eliyanna 36 dekama 36 kotuwak athariya 34 kotuwak athariya 33 obuda ekotu eda lassanai lassanai mara gati रूल थी उन्होंने मामा पोडिला में एक निशा मटर रूल ने निशा मार रूल ना करता राइट हरि दे तिस्पा तिस्सातर කොටුව කතරියා කමන්න නැහැ ඩාලින් ලියන්න එක වගේ බරතේ ළමයි දෙන්නෙක් ඉන්න බැරිද අනේ බැරිද ඔලුව ලියන්න ලියන්න 1 2 3 4 5 6 ළමයි කී දෙනෙක්ගේ බර ලිව්වයි 6 දෙනෙක්ගේ ඕ तीस पाहा, तीस हाथे, तीस तोने, तीस हाथे रे, अब दाने लिया ना दे, देंग इलाका ने लिया तो संख्या एकाई देकाई तोना ही हाथरा ही पाहा ही हाया ही हाथा ही अट्टा ही नम्या ही दाहया ඔකලයි බණ 10ක් තියෙද කියලා. ඔව් පුතේ බලන්න. පුතාලගේ මයික් ඕන් කරාම හොන්දරු වගේ ආයෙත් ඕෆ් කරන්න. දැන් මේ පෙළේ අතර ඊළඟ පෙළේ ලියන්න.
තිස් හතර තිස් පහ තිස් හය තිස් හත තිස් දෙක තිස් තුන තිස් හතර තිස් පහ තිස් හත තිස් හය आयलिया रुला करला तीस अदर तीस पाह तीस आय तीस अदर तीस तून तीस देख तीस आय तीस अदर तीस हाय तीस मटाता अदला है कि मुद्दा गल लो अक्का ए ओ रिपर ने के अक्कला आइयला तमे आइयला ने अक्कला रंग तमे इने रिपर ने के ओ एक बाट पेनो रिपर ने के इन्न बाव लियान ना पुते मैं आला के नाम में मित्र लिया ना प्रगणन पहाड़ी लिया ना इधर मधी तो उड़े लिया ना दे प्रगणन वागुवाक तनन प्रगणन वागुवाक तनन ओ वो आला पहाड़ी लिया ना ना पुते दे प्रगणन वागुवाक अदन कोटे ඕගොල්ලෝ බලන මේක දින අඩුම ලකුණ මොකද්ද කියලා මොකද්ද පුතේ අඩුම ලකුණ 32 වැඩිම ලකුණ 36 32 ඉඳලා 37ට ලියන්න මේ වගේ නම් මොනවයි ගාන කියවලා බලන්න गाना किया वाला वाला सिंगल वाक किया वाला वाला ने मुकाद्दे में के नामा किया ना मनुवाद में तीन ने दारुआंगे स्कंदे है आलियान ने स्कंदे है स्कंदे है आलियान ने स्कंदे है ओगलो टना रूल तीनों ने प्रियंता टा रूल नेतिनिशा प्रियंता रूल ऐसा करनु रूल तीस देखा था कौन है ते मलिंग किया ने ओ
කමන්න නෑ පුතේ මේ 32 ලියන්නද එක කොටු වෙල යන ලස්සනයි එක කොටු වෙල යන ඒ පුතේ 32 කට කොහොමද කියන්නේ මොරපත්ති රණ්ඩු రెండు రెండు మూల పత్తి రెండు రైట్ అంటే మా మతక తీయగన్నం రైట్ స్కందయ దెన్ మెతన లియన్నే ప్రగణన లకును రూల కర్ల లియన్న ప్రగణన లకును ప్రగణన లకును දැන් අපිට පුළුවන් මෙහෙම කරන්න පුතේ තිස්සය කපන්න මේ කිරකින් කපලා තිස්සය ගාම ඉරක් අදින් ඒක ක්‍රමයක් නැත්නම් තිස්සයම ගණන් කරන්න මෙහෙම පෑන අරගෙන 1යි කපන්න 1යි 2යි තුනයි හතරයි පහයි හයයි තිස්සය කීයේ හයයි ඊට පස්සේ පුතාලා මේ කිරි කැලි හයක් අදින එක ළඟ කොටු ඔයක මෙහෙම ඉරි කැබලි හතරයි දැන් පහයි කොටුවක් අතෑරිය කතා කරන්න එපා පුතේ ටීචර් උගන්වද්දි අයියෝ ආපෝ එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි මම බැලි ඔයගොල්ලෝ කල්පනායෙන් ඉන්නවද කියලා හරි හරි කල්පනායෙන් ඉන්නවද කියලා බැලුවේ කල්ප ආ හරි රයිට් ඊළඟ ඊළඟට කියමුද මේ තියන්නේ අපි මෙතන මේකෙන් බලන්න 32ව හොයමු 32ව 32ව එඬු 1යි 2 2යි 32ව 2යි 3යි 32ව 3යි මේ කෙලීම ගන්න පුතේ හොඳේ මේ කෙලින්ම 1යි 2යි 3යි ඇලයට ගන්න එපා රෙම හැමදැනම ආරම්භයේ එක කෙලින් පටන් ගන්න 32ව 3යි ඊගාට 33ව බලමු 33ව මේ පෙළියේ 1යි ඉස්සරහට ගියාම 2යි ආයි 3යි මේ පෙළියේ 1යි 4යි තිස්තුනේව හතරයි එකයි දෙකයි තුනයි හතරයි ඊට පස්සේ පුතේ 34ව බලමු 34ව එකයි හිතෙන් ගණන් කර කර ඉන්න දෙකයි අම්මට හරි 14 යන කියන්න දෙකයි කැමරෝ මයික් ඔෆ් කරන්න එපා 34ව තුනයි 34ව හතරයි 34ව පහයි 34ව 6යි 34ව 7යි 34ව 8යි 34ව 9යි 34ව 10යි එම කපන්න ඕන හොඳේ 34ව 10යි 1 2 3 4 5 කොටුවක් අතෑරියා 1 2 3 4 5 34ව 10යි දැන් 35ව ගණන් කරනවා තිස්පහේ එකයි තිස්පහේ දෙකයි ඒ බැලිය වෙන නැහැ තිස්පහේ තුනයි තිස්පහේ හතරයි තිස්පහේ පහයි තිස්පහේ පහයි එකයි දෙකයි තුනයි හතරයි පහයි තිස්හතරේ පහයි තිස්පහේ පහයි ඊයේ මැච් එක පරාදයි නේ තිස්සතරේව නමේ එකයි
දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි 9 10 අටයි 9 10 10 කියලා නමයද right හොඳේ මැච් එක පරාදයිනේ श्रीलंका शॉट एम बिल्डिंग करने आने बीमा पहले ला बोले आलन है ठी अपने वीडियो हार का बाला ना है गोलो मामा कुछ ना करेंगे रिजल्ट क्या मटा और उस दाहट दाहना में विश्व विश्व का विश्व देख होंडा में काले माँ रिजल्ट क्या हुई बाला ना तीसरा ये वाला हरी दाह तीसरा ते वा एकाई अपो पाव एकाई मेतन प्रकरण लकुण पहाय मेतेंदी प्रकरण लकुण हयाय मेतेंदी प्रकरण लकुण देखाय තුනයි හතරයි හතයි හතයි දහයයි දා හතයි දා හතයි පහයි විසි දෙකයි විසි දෙකයි හයයි විසි අටයි විසි අටයි දෙකයි තිහයි එපොතේ ඔව්වෝ ලියන්න ඕන ඇත්තේ මේ ටික චෙක් කරලා බලන්න තුන හතර पोटे बल राइट मेघान तनियम कर अरे श्रीलंका श्रीलंकाव सह इंडियाव अतर इद्दास नमसीय अनुवेदी श्रीलंकाव सह इंडियाव अतर इद्दा नमसीय अनुवेदी पैवति क्रिकेट तरंग ये दी विकट तरंग ये दी एक एक
පන්දු වාරයේදී එක එක්කෙක් පන්දු වාරයේදී ලබාගත් ලකුණු ගණන කතා නොකර ලියන්න පුතේ පහත දැක්වේ සිග්නල් අඩු වුණා පොඩ්ඩක් ඇහෙන්නේ රෙකෝඩින් එක පස්සේ බලන්න ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පැවති ක්‍රිකට් තරගයේදී 1990 දී එක් එක් පන්දු වාරයේදී ලබාගත් ලකුණු ගණන පහත දැක්කේ මගේ අකුරු කොපි කරන්නේ නැහැ හොඳේ ලස්සන අකුරු ඒකෝ මේ වෙන්නේ මම හැම අවුරුද්දෙම අත් භාෂා දින තරගෙන් අත් අකුරු වලින් පළවෙනියා භාෂා දින තරග වලින් හැමදාම අත් අකුරු වලින් පළවෙනියා මම ඕ ඒක වෙන කතාවක් මම විතරයි තරගෙට හිටියේ ඒක වෙන කතාවක් හරි යන්න පුතේ 5යි 4යි කොටුවක් කර කොටුවක් ලියන්න හොඳේ මං කොටුව යන්නේ නෑ හොඳේ ඕ 5යි 4යි 3යි කියන්න පුතේ 2යි ලියන්න පුතේ හයයි හතරයි තුනයි ඒ දවස්වලදී අපි හැම ඕරටම ලකුණු ගන්නවා මේන ඕර දාන්න හම්බෙන්නේ නැහැ ලේසියෙන් කාටවත් එන එන බෝල්ට ගහන සමහරට බෝල් නැති වෙන්නම ගන්නවා හයයි පහයි තුනයි දෙකයි දෙක තුන හතර පහ හය හත අට නවය දහය අරද අලුත් පෙළික ලියමුනේ 4යි 3යි 6ර එකක් 6යි 4 රන්ස් 4 රන්ස් 2යි 4 රන්ස් 4යි 2 රන්ස් මේ ටිකට් කලාවේ අර තැවැන්ත දෙකේ පාරක් ආ දෙකේ පාර වරනේ නේ දෙකක් දුවා ෂෝ කත් වරදුන 4 රන්ස් 6 රන් කෙලින්ම හතරේ සීමා ඩුඩින් ගිල බෝලේ වැටුණා 4 රන් දැවැන්ත හතරේ පාරක් මෙඩිකස් සහ ලෝන් නෝන් අතරින් පන්දුව විදුලි වේගයෙන් ඇති ගියේය තොරතුරු පන්දුවාර 30යි වර්ෂාව නිසා තරගය අතරමඟ නතර කරා ඕවස් 50ම දාන්න බැරි වුණා ඩැන්කන් ලුයිස් න්යායනුව තමයි ජයග්‍රහණය තීරණය කරන්නේ ඩැන්කන් ලුයිස් තේරුණේ එහෙම න්යායක් තියෙනවනේ ඊයත ඒ දවස්වල පුතේ අපි ශ්‍රී ලංකනෝ ඩැන්කන් ලුයිස් නැහැනේ
එතකොට ඉතින් අපි අපේ කාලේ නීති නැහැ. ඊයත තොරතුරු ඇසුරින් ඊයත තොරතුරු ඇසුරින් ප්‍රගණන වගුවක් තනන්න. ප්‍රගණන වගුවක් තනන්න ඈ. विभाग प्रश्न प्रश्न लबागत लकुन අඩුම ලකුණු දෙලා පුතේ වැඩිම ලකුණු ලියන්න. ඊට පස්සේ චෙක් කර කර ප්‍රගණන ලකුණු ලියන්න. හරිද? ෆෝමැට් එක මතක තියෙන්න ඕන. ලකුණු ප්‍රගණන ලකුණු. ඊට පස්සේ පුතේ සංඛ්‍යාව. දෙකේ පහරවල් කීයක් තියෙනවා? දෙකේ පහර. ඉස්සර අපි සෙල්ලම් කරාම තාප්පෙන් එළියට ගියාම දෙකයි. බිම වැදලා තාප්පේ උඩින් ගියොත් එකයි. राइट हरी प्रगणन लकुनु देक तुन हतर पहा हाय लसंट करान को ओगोलोंट इरी गहांडो ने ओगोलोंट इरी दियनो ලස්සන්ට කරන්න असिंधि इवरे इवर ना हाथों सर ना पसिंधि आह ना गुड गर्ल पसिंधि स्कूल के क्रीड़ा करना है ना यो ना गुड गर्ल යෝහන්ස ඉවරේදුවේ අතුස්සන උතේ නෑ හා කරන් යන කරන් වෙලා දෙන්නම් යොමෙත් නෙත්විදු ඉවරේ පුතේ අඳයි
ඒ නූල් ඉවරයි. හොඳයි. රෝස මලේ නටුවේ කටු. කොණ්ඩේ ගැහුවා මලේ කටු. රයිට්. කුමේෂි. ඉවරයි කුමේෂි. රයිට්. හොඳයි. තිමත්. ඉවරයි පුතේ තිමත්. හොඳයි. ගුඩ් බොයි. ආ රයිට්. පොතත් වෙන්නම. හොඳයි. සතුටි. ගගමිනි ඉවරදවේ. හොඳයි. රයිට්. ගුඩ් ගර්ල් ගගිනි. ගුඩ් ගර්ල්. ආ රයිට්. හොඳයි. බලමු චෙක් කරලානේ ඔයගොල්ලෝ වැඩ කරන අතරේ මම පටන් ගන්නම්. ඔයගොල්ලොත් අතර වැඩ යනවනේ. මේ මිරික් ගහගත්තා පුතේ ලා ඉස්සල කරනම් ගැහුවේ නැහැ. වගුවක් විදිහට මේක හදා ගන්න ඉරි ගහ ගන්න ඕන. හරිද? වගුවක් වෙන්න ෆෝමැට් එක. චාට් එක ෆෝමැට් එකනේ චාට් එක. වගුවක් ප්‍රගණන වගුව. ඉතල දෙකේවා. දෙකේවා එකයි. දෙකයි. තුනයි. හතරයි. පහයි. දෙකේව පහයි. එකයි දෙකයි තුනයි හතරයි පහයි. සමහර දරුවෝ එක දිගට මෙහෙම ගහගෙන යනවාද? එහෙම බෑ. එහෙම ගහගොත් ඔයගොල්ලෝ වැරදි දාන විභාගෙදී. විතර වැරදි ක්‍රමයක් තමයි ඉගෙන ගන්න. එහෙම බෑ. ඊට පස්සේ එක දිගට ඉරි ගහගෙන 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 යන්න පුළුවන්. එහෙම ගවම් පැහැදිලි නෑනේ. අපැහැදිලි. අපි හතරක් ගහලා වෙන් කරලා ආයි හතරක් ගහලා වෙන් කරලා ආයි හතරක් ගැව්වහම දැන් මේ වගේ ඉරි ගොඩක් ගණන් කරන්න ගියාම වරදිනවා. දැන් ඔහොම ගණන් කරන්න ගියාම වරදිනවා. දැන් මෙහෙම වුණාම පුතේ වරදින්නේ නැහැ. 5 10 15. මේක ගණන් කරන්න ගියාම වෙහෙසයි. වරදින්න පුළුවන්. ඒ නිසා තමයි පහේ පහේ ගොඩවල් ගන්නෙ. රයිට්. පහසුවට වරදින්න ඇති වෙන්න අපට. තුනේවා එකයි කපන්නේත් අපිට වරදිනවට. එතකොට මතක තියෙනුනේ කැපිච්ච නැති ඒවා මොනවද කියලා. තුන. තුනේවා දෙකයි. තුනයි. හතරයි. පහයි. හයයි. හතයි. තුනේවා හතක් තියෙනු. එක දෙක තුන හතර පහ හය හත. ඒකට හතරේවා. එකයි. දෙකයි. තුනයි. හතරයි. පහයි. හයයි. හතයි. අටයි. නවයයි. දහයයි. එකොළහයි. හතරේව එකොළහයි. අම ගියාම පහයි. අය ගියාම පහයි. එකොළහනේ. එකයි. පහේවා එකයි. දෙකයි. එපෙලිය නෑ. ඒ පෙලියත් නෑ. පහේවා දෙකයි. පහේවා දෙකයි නේ. ඊළඟට හයේවා. එකයි. දෙකයි. තුනයි. හතරයි. පහයි. හයවා පහයි. සංඛ්‍යාවල කියන්න ඕන. දෙකේවා පහයි. තුනේවා හතයි. ලස්සන කෙලින් රූඩ ලියන්න. හතරේවා එකොළහයි. පහේවා දෙකයි. හයේවා පහයි. දැන් එකතු කරනවා. දොළහයි. එකොළහයි තිස්තුනයි. විසිතුනයි. විසිතුනයි දෙකයි විසි පහයි. විසි පහයි පහයි තිහයි. සංඛ්‍යා තිහක් තියෙනවා. හරිද? සංඛ්‍යා තියයි. හරි අතුස්ස. රයිට්. සංඛ්‍යා තිහක් තියෙනවා. ඉන්ටවල් එකක් දීලා ඊළඟ කොටස පටන් ගන්නම්. විනාඩි දෙකක් ඉන්ටවල්. රවුමක් ඇවිදලා එන්නකෝ. ගිහිල්ලා කරකිලා
ආස බලල අඳහාමි ඉන්නවද කියලා බලල අඳහාමි කරම කරකලෙන් Thank you.
දරුවනේ මාතෘකාව ලියමු නේද පටන් ගමු හැමෝම මෙන්න පන්තියට ලියන අනුමාතෘකාව චිත්‍ර ප්‍රස්තාර අනුමාතෘකාව ලියන චිත්‍ර ප්‍රස්තාර अनुमातृकाव चित्र प्रस्तार राइट दा मैंने मेटिक ओरला पुलुवांग इन्नो नहादे मेकट कियाने संपूर्ण एक मैं बागे बागे वया काल वया तीने तुम काल लिया गन संपूर्ण एक बागे काल तुम काल पढ़ लिया संपूर्ण एक भागय काल तुम काल रासन को संपूर्ण एक बागे काल तुम काल राइट लामाई संपूर्ण एकाक याने අටයි මේක අදින මෙහෙම පොඩ්ඩක් බලා ගන්න ආගෙන පොඩ්ඩක් අදින විදිය මේ බලන්නකෝ මේ පොතේ ඔයගොල්ලෝ පොතේ රූල් ආ හොඳට බලා ගන්න හැම කෙනෙක්ම හොඳට බලක් ඉන්න ඕන संपूर्ण एक मंगी संपूर्ण एक संपूर्ण एक अट्ट संपूर्ण एक किंपेनो अट संपूर्ण एक अट
නම් භාගයක් කියන්නේ කීයද? භාගයක් කියන්නේ කීයද? ඇඟිලි වලින් පෙන්න. භාගයක් කියන්නේ කියලා ඇඟිලි වලින් පෙන්න. රයිට්. භාගයක් කියන්නේ හතර. භාගයක් කියන්නේ හතර. භාගයක් කියන්නේ හතර. राइट हम काल में बोला काल काल आके आने के लिए अगले पेन ना हाँ काल आके आने हो देखा है काल के आने देखा मैं मना तुम काल के आने मुकदमा तुम काल दिन में मैं विद्या रहा हूँ තුන් කාල කාලේව තුනක් කාලේව තුනක් ඔව් තුන් කාලක් කියන්නේ හයයි තුන් කාලක් කියන්නේ හයයි මම මයික් ඔන් කරලා ළමයින්ට ප්‍රශ්න අහන්න අවශ්‍ය තියෙන කෙනා විතරයි හැමෝම අහන්න එපා තේරණ යන්න එපා නොතේරණ අයට අහන්න තමයි මයික් ඔන් කරන්නේ නොතේරණයට අහගන්න තේරණය කෑ ගන්න එපා ඒතර අයිල මට තේරෙන්නේ නැහැනේ පවුනේ ඔ කියන්න මම මොනිට කියන්නේ අයම පස්සේ රෙකෝඩින් එක බලන්න හරි දැන් මයික් එක ඔන් කරේ ඕලට මේ ගැන අහන්න විතරයි රයිට් දැන් මේ ටික තේරුම් නැති අය කතා කරන්න තේරෙන්නේ නැහැ කියලා. හයා මාට ආපු එක්කෙනා කතා කරන්න එපා. අනිත් අය. අද පන්තියේ 6 ඉඳන් හිටපු කට්ටියගෙන් මේක තේරෙන්නේ නැති අය කතා කළ කියලා සර් මට මේක තේරෙන්නේ නැහැ කියලා. තේරුම් නැතාව. තව අහන්නකෝ. හරි. ඔයාට කාල භාගෙ තුන් කාල තේරෙනවද? එයා විතරයි අහන්නේ. කාල භාගෙ තුන් කාලේ පුතේ වට තේරෙනවද? තේරෙන රයිට් හරි. ආවිනකෝ. එතකොට පුතේ මේ එක රවුමක් මං ගත්ත කීයේ කියලා. ඔයයි අහන්නේ. 8යි. 8යි කියලා. එතකොට පුතේ භාගයක් කීයේ? 4යි. ඒක තේරෙනවද? ඔව්. ඔව් භාගය දෙකට බෙදුවාම නැ භාගෙ දෙකට බෙදුවම කියන්නේ මොකද්ද? භාගෙ දෙකට බෙදුවම කාල මතක තියාගන්න. භාගෙ දෙකට බෙදුවම කොහොම කියන්නේ? මං කතා කරන શબ્ද හොඳට ඇහෙන අත උස්ස. රයිට් හරි. දැන් මං අර ඉස්සෙල්ලා කතා කරපු තා එක කතා කරන්නේ. භාගෙ දෙකට බෙදුවම කොච්චරේ පුතේ? කාලයි කාල කියන්නේ පුතේ මේකේ රූප භාගයක් නේ මෙතන හතරක් තියෙයි කියලා තේරෙනවද එහෙනම් එකෙන් භාගයක් ගත්තම කීයද දෙකයි එක තේරෙනවද නැත්නම් මේක දිහා බලලා කිව්වද තේරෙනවා තුන් කාල කියන්නේ පුතේ මේ වගේ කීයක්ද නැහැ තුන් කාල කියන්නේ මේ වගේව කීයක්ද මේ ටිකේ කොච්චරද තියෙන්නේ මේ ටිකේ කොච්චර තියේ? දෙක. તો දෙකේව කීයක් තියේ? දෙකේව? තුන. දෙකේව තුනක් කීයේ? හය. හයතර හය හැදෙන්නේ එහෙමයි. පැහැදිලිද? ඔව්. හතය කරමු. රයිට් හරි. તો
අහන්න මගෙන්. රයිට් ඉස්සලා තව එකක් කරමු. මෙහෙම ඉස්රායිඩ් තියෙනවනේ. තියෙනවද? ඔව්. රයිට් හරි. ඉර නැත්තම් පහලින් කරන්න. ඒගොල්ලෝ පහලින් කරන්න. පහලින් කරන්න කියන්න හා කියලා. ඉඩ නැති අය පහලින් කරන්න. ඔකේ. කියන්න පුතේ මං අහන් ඉන්නේ. හොඳට ඇහෙනේ අත උස්සන්. කැඩි කැඩි ඇහෙන්නේ පුතේ ආට ස්පීඩ් එක නැහැ හොඳේ. මේක ඕන් නැහැ පුතේ. හොඳේ. ඒක ඕන් නැහැ. ඔහොල අර වගේ ආයෙත් කොටු දෙකේ දෙකේ රවුමක් හදින්න කොහොම? බෙන්ඩ් එක දාලා ලස්සන රවුමක් හදින්න. ගාලේක පාට කරලා ඉලි ගහන්න ඕම. සමානයි 12යි. සමානයි 12යි. දැන් තනියම ලියන භාගය කීයද කාටවත් කියන්න එපා. භාගය කීයද කියලා තනියම ලියන්න. කාටවත් කියන්න එපා. කාල කීයද? කතා කරන්න එපා, වෙන වැඩ කරන්න එපා. මයික් ඕෆ් කරලා තියන්න. මයික් ඕෆ් කරලා දෙලා උත්තර ලියන්න. මයික් ඕෆ් කරලා තියලා ආසාවෙන් උත්තර ලියන්න. get me මයික් ඔන් කරන්න පුතේ. ඒකේ get me නෑ, ඒ get me. අනික කටි වැඩ ගන්න පෑන කටේ ගහම බලන් ඉන්නේ වැඩ. අහිමිට ලියන්න උත්තර ලියපුවා පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන අනික කටි වෙනකන්. අපට කැමති ගානක් සම්පූර්ණයකට ගන්න පුළුවන්. අපට කැමති ගානක් පුළුවන් සම්පූර්ණයකට ගන්න. රයිට්. තා වෙලා දෙන්න ඉවර කරන්න. තා වෙලා දෙන්නම් හැමෝටම දෙන්න එපා. හැමෝම එක වගේ නෑනේ. ඉවරය චූට්ටක් නිශ්ශබ්ද වෙන්න. හරි බලමු. තර භාගයක් කියන්නේ 6යි. කාලක් කියන්නේ 6 දෙකට බෙදුවම වෙන ගාන 3යි. තුනයි හයයි නමයයි. කාලක තුනයිනේ. තුනයි හයයි නමයයි. හරි අතොස්ස.
රයිට් තව එකක් කරලා නවත්තමු සෙනසුරාද මෙච්චර කරේ නැහැ අලුතෙන් ආදින්න භාගේ කාල සම්පූර්ණ එක භාගේ කාල තුන් කාල मेडिक अंदर गाने बोलते हैं संपूर्ण एक बाग काल तुम काल अंदर गाना लूटे ऐ क्या अन्न है अन्न है प्रश्न मैं वाट्सएप मेसेज एक प्रश्न बल मेसेज मट पड़ी कुल को वाटपे पंदर मम दिनेट आप बार संपूर्ण हतलिया अदलिया संपूर्ण हतलिया वन सेकंड प्लीज That's one, okay. Right. Hataliya dekata beduwa 20යි. Bhagayak 20යි. Kalak 10යි. 10 වත් 3ක් කීයද? 30යි. Right hari. Then චිත්‍රවස්තරයක් අදිමු. ලියන්න. प्रश्नांक हतर प्रश्नांक हतर पहत देखने क्रिकेट तरंगे कदी क्रीडकयान मे पाठ मट अदाल दिन दी ओके देखने अत्तहुरा कडूना पहात देखने टिकट मंग किने में हिन्ने दो बोलने ये ना मैं हाँ नहीं टिकट तारके एक दी क्रीड के यान किहिप देने कुं लबागत लकुनु
ලබාගත් ලකුණු right ක්‍රීඩක නම බන්දුල බන්දුල කියන්නේ හස්තියෙක් නෙමෙයි හොඳේ ක්‍රීඩකෙක් බන්දුල වර්ණපුර ඈ තාත්තගෙන වන්න වැදගත් පුද්ගලයෙක් නමක් තියෙන දැක්කනේ බන්දුල ඔව් මරුන්නේ කලුරිය කර බන්දුල අරවින්ද අරවින්ද ඈ ඇත්තේ ප්‍රියන්ත हलवल किया करना तमारू एकाल दिन आप ही होगा वे ना आप ही ताक्षण ये डालो तो आपे पहाड़ बन ऊपर ही मत ताक्षण वे देंगे इन लामा ही आपे मैच तमाई बालन ने खालो सुधु मैच ने मैच चे का रिकॉर्ड ला दिया कालू पार्ट है सुधु पार्ट है दिन यार पार्ट पार्ट ना है दिन एकाल है दिन यार पार्ट रूप वाहनी ब्लैक करना है इतना मैं दिन आपे वीडियो कम ब्लैक करना है इतना मैं देंगे ना लामा संगा कार ला एक लोग कम बना ने आपे मैं इतना मैं दिन हाँ अरे आ वाला कन पुष्प कुमार आ देश को कन देखते पुष्प कुमार सीया के नाम है ये कब बोल क्या रे मगे नाम है क्या बोला अन्न देख के अन्न राइट දැන් ලියන්න ලකුණු ලකුණු ඉස්සරහා ලියන්න ලකුණු බන්දුල හැටයි බන්දුල ගහගෙන හැටයි අරවින්ද කැමත් අගේ ප්‍රශ්නයක් නැහැ එක්කරලුවක් කවන්නේ අරවින්ද 45යි ප්‍රියන්ත 90යි දැක්කයි ෂොට් දෙකම මැච් එකේදී අල්ලලා යන්නේ කාරණේ ප්‍රියන්තලා ගහන ෂොට් වලින් තමයි පුෂ්ප කුමාර 55යි ප්‍රියන්තයි පුෂ්ප කුමාරයා දෙන්න ගහලා තියෙන 145 इंफॉर्मेशन भाविता कर චිත්‍ර ප්‍රස්ථාරයක් අඳින්න චිත්‍ර ප්‍රස්ථාරයක් අඳින්න යතුරු දෙනෝ යතුරු යතුරු එක ඔලු බක්කෙක් 20යි ඔකිය යතුරු එක රවුමක් 20යි මම ඉන්න මේක නවත්තලා ගන්න සද්ද ඔයගොල්ලන්ට කතා කරන්න බැරි වෙනවා මේ කාගේද සද්ද බද්දයි මේ පාර මොකක්වත් වැඩක් කරන්න බෑනේ මේ සද්ද බද්දත් එක ඉගෙන ගන්න වෙන්නේ නෑනේ පුතේ
දැන් ශබ්දවත් දැනෙන්නේ නැහනේ. රයිට්. දැන් පුතේ මේක කාල භාග තුන් කාලයට කීයක්ද කියලා බලන්න ඕන. අපි ඒකට කියනවා චිත්‍ර ගණන. චිත්‍ර ගණන. ලියන්න ක්‍රීඩක නම ලකුණු චිත්‍ර ගණන. එක රවුමක් 20 නිසා 60ට 20 ව බලන. 60 බෙදෙනවා 20. 60 බෙදෙනවා 20. 20 චක්‍රය දන්නේ නැතුස්ස. 20 කියන්න 20 40 60 රූප 3යි. රූප 3යි. පුතේ මෙතන භාග කීයද කියලා ලියන්න. භාගයක් කීයේ? 10යි. ලියන කාල කීයද කියලා මෙතන ලියාගන්න. කාල භාගය 10යි, කාල 5යි. තුන් කාලත් ලියාගමු. තුන් කාල කීයද? 15යි. එකක් 20යි, භාගයක් 10යි, කාලක් 5යි, තුන් කාලක් 15යි. ඒ ටික තේරෙන්නේ නැතුස්ස. ඒකලෝ තනියෙන් කරගන්න. හොඳේ. දැන් මෙතන 45 බෙදනවා 20. 45 බෙදනවා 20. බෙදමු. 20 40 2යි ඉතිරි 2යි ඉතිරි 5යි. 2යි ඉතිරි 5යි. 5 කියන්නේ කාල. රූප 2යි කාලයි සමානයි. රූප 2යි කාලයි. 2යි 4න් 1යි. 2යි 4න් 1යි. රූප 2යි කාලයි. රූප 2යි කාලයි. 2යි 3 5 කියන්නේ 5 කියන්නේ කාලමේ. 5 ඊළඟට 90 බෙදනවා 20. 90 බෙදනවා 20. මාසෙලා බෙදන්න. 20 40 60 80 4යි ඉතිරි 10යි. 4යි ඉතිරි 10යි. 10 කියන්නේ කොච්චරද? වෘතයෙන් භාගය. එතකොට 4යි භාගයයි. රූප 4යි භාගයයි. 4යි භාගයයි. ඊට පස්සේ 55 බෙදනවා 20. 55 බෙදනවා 20. 20 40 60ක් නැහැ. 40යි. එතන 55න් 40ක් අඩු කරනවා. 55න් 40ක් අඩු කරාම 15යි. 2යි ඉතිරි 15යි. 2යි ඉතිරි 15යි. 15 කියන්නේ තුන් කාල. 2යි 4න් 3. 2යි 4න් 3. දැන් මට අමතක මාන්ට මකනවා. අමතක කරන මේක ලියා ගන්න. බන්දුලට රූප 3යි. ඔගොල්ලෝ මෙහෙම ලියන්න ඕනේ. අරවින්දට 2යි 4න් 1යි. ප්‍රියන්තට 4හා මාරයි. පුෂ්ප කුමාරට 2යි 4න් 3යි. දැන් ඔය ටික පාවිච්චි කරලා චිත්‍ර ප්‍රස්තාරයක් අදින්න ඕන. රයිට්. එකට වාශය පොතේ රූල්. මොකට රූල් තිබ්බට මට නෑනේ. මං ඒ නිසා මට රූල් අද ගන්න. හොඳට බලන් ඉන්න. ඔයගොල්ලෝ කිසි දෙයක් කරන්න ඕනේ නෑ. ඔයගොල්ලෝ හොඳට බලලා ඉගෙන ගන්න මේක. තනියෙන් කරන්න දෙන මේ වැඩ ඔයගොල්ලන්ට.
ලිව්වට පහලින්ද මේ කරන්නේ හොඳට බලා ගන්න. විභාගෙට හැම අවුරුද්දේ මේ ගාණක් එනවා. මේ අතර ට්‍රෝල් තියෙනවනේ. දැන් නම් ලියා ගන්න. මොනවද නම්? ක්‍රීඩකයන්ගේ නම් එකක් බන්දුල. බන්දුල ඔටුවක් අතහැරී ඊළඟට අරවින්ද. ඒකට රූල් දෙකක් ගන්නවා. හොඳ මට දැන් මේ පැන්සල් අරගෙන මේ රූල් අඳින්න ඕගොල්ලෝ. මේ ඔක්කොම පැන්සලෙන් කරන්නේ. හොඳේ නම් ලියන්නේ පැන්සලෙන්. කොහොම පැන්සලෙන්? දෙකේ දෙකේ රූල් ඇද ගන්න. තමන්ට සාමාන්‍යයෙන් කොටු 10ක් විතර ඇද ගන්නවා. කොටු 10ක් 12ක් ඇද ගන්න විදියට. අඩිපටියක් තියලා අදින ඇද නොවෙන්න. දැන් මම අඩිපටියක් තියලා අදින්නේ නැහැ නේ. මගේ ඇදගෙන පොඩි පොඩි. ඔයාලට එහෙම ප්‍රශ්නයක් නැහැ. කොටු දෙක ගන්න රූල් තියලා අදින්නකෝ. ක්‍රීඩකව හතරකට අදින්න ඕන. සේ වම් පැත්තෙන් මෙහෙම වහනවා. නා නාලින බන්දුල අරවින්ද ඇන්සනෙලිය ප්‍රියන්ත ක්‍රීඩකව හතරයිනේ. පස්සේ පුෂ්ප කුමාර. බන්දුල අරවින්ද ප්‍රියන්ත පුෂ්ප කුමාර. දැන් පල්ලෙහා නම් ටික වෙන් කරලා පැන්සලක් අරගෙන පැන්සලෙන් තමයි රවුම් අදින්නේ. රයිට්. බන්දුල රවුම් තුනක් අදින්න ඕන. මේක ගානේ රවුම් අදින මේම මේ හතරේ බෙන් හතරක් දාලා ලස්සන්ට අදින්න ඕන. එක ගානට කලබල නැතුව ලස්සන්ට අදින්න රවුම් එකයි. මේ පැතරත් රූල් අතාරින්නේ හම ඒකට යක හේතු කළ ලස්සන්ට මේ පැතර රවුම් හතර පැන්සලෙන් තමයි අදින්නේ. අමලා තාතා ළඟ ඉන්නේ අතොස්සන්. අම්ල දාත ළඟ ඉන්නයි. අම්ල දාත බලන්න මේ දරුව ගන්න වැඩේ. අතක් පෙන්නන ඔයගොල්ලෝගේ අම්ල දාත අතක් පෙන්න. කොහොමද දෙමාපියන්ගේ අතක් පෙන්න? වන්වන් කොච්චර දේවල් ගොඩ දා ගන්න ඔයගොල්ලෝ ට්‍රයි කරනවා කියලා ඔයගොල්ලත් එක්ක. කොහොම අතක් පෙන්න නැති කට්ටිය ඉන්නවා. මම නම් කියනවා නම් කියනවා අතක් පෙන්න නැති කට්ටිය ඉන්නවා. ගෙන්න ගන්න. කැමරා ඔෆ් කරන්න එපා. අන්න කැමරා ඔෆ් කරා එක්කනේ. මම නම් කියනවා කැමරා ඔෆ් කර එක්කනාගේ. කවුද තිමත්? තිමත් මං හොඳ යාළුවෙ. තිමත් මං ඔයාලට ආදරෙන් හිටියේ. හොඳේ කැමරෝ කවුද ගෙදරින් ඉන්නේ? එක්කන් එන්න. කතා පෙන්නන ගෙදරින් ඉන්න කෙනෙක්ගේ කාගේ හරි එක්කන් එන්න තිමත් කියලා. මං ඔයාලට ආදරෙයි. මං හිතුණා කැමරෝ ඔෆ් කරයි කියලා. කව එක් කරන් එන්න. කවුරු එක්කන් එන්න? එක්කන් එන්න. එක්කන් එන්න. ඉක්මන් කරන්න. කතා පෙන්නන එක්කන් ඇවිල්ලා කතා කරලා ගන්න. කතා කරලා ගන්න.
මං අම්මලට කියන්නේ නැහැ කැමරෝ ඔෆ් කරයි කියලා ඔයා. ඉගෙන ගන්න. පළනි සමාව හොඳේ. ඉගෙන ගන්න හොඳ පුතා වගේ. ඉගෙන ගන්න. රයිට් හරි. ওই දරුවෝ කරන වැඩ බලන්න තිමත්ලයි තාත්තා දාවුද අම්මා දාව නේද? අතක් විතරයි මට පේන්නේ මට අතෙන් පේන්නේ නැහැ කවුද කියලා. හරිද? මේ දරුවෝ කරන වැඩ පොඩ්ඩක් බලන්න හොඳ නෝර්ල මහත්තුරු වගේ ළඟින් ඉන්න චුට්ටක් වටේට කැරකිලා එහෙම යන්න මොනවද කරන්න කියලා ඒගොල්ලොත් එක්ක ළඟට වෙලා ඉන්න ඕන පුංචි ළමයිනේ අද පන්ති ඇඳෑමනේ තියෙන්නේ කන මොන දෙයක් වේලාවනින් හදාගෙන එයාලත් එක්ක ළඟට වෙලා ඉන්න ඕන හරිද චුට්ටක් ඉතින් මේ ළඟින් වාඩි වෙලා මට පේන්න ඉන්න ඕනේ නැහැ මම කියන්නේ මට පේන්න ඉන්න කියලා පොඩ්ඩක් මෙයාලගේ ළඟට වෙලා ඉන්න මම කොච්චර අහිංසක ඉල්ලීමක්ද කරන්න කියලා බලන්න අතක් ඉදරයි පෙන්වන්න කියන්නේ එහෙම කරන්නේ මේ ළමයින්ගේම අනාගතයට හරිද මං හිතන්නේ මම තරම් රණ්ඩු වෙන්නේ නැති වෙයි කවුරුවත් හරිද මම තරම් ඔයගොල්ලොත් එක්ක මේ දරුවෝ යම්ල තාත්තලාත් එක්ක රණ්ඩු වෙන්නේ නැති වෙයි කවුරුවත් මේම කරන්නේ මේ වැඩේ කොහොම හරි හොඳට කරන්න ඕන නිසා නැත්තම් මේගොල්ලෝ අරේ මේ ඇදලා දානවා අරවින්ද ඊට පස්සේ මෙන්න මෙතනින් මේ බෙන්ඩ් එක දාන්න ඕන නැත්තම් මේක නිකන් ඔහොම ඇදලා දානවා මේක ලස්සනට අදින්නේ නැහැ ඒකයි පොඩ ඔයගොල්ලන්ට ඉන්න කියන්නේ මේ පැත්තේ බෙන්ඩ් එක දාලා මෙහෙමත් දාලා මෙහෙමත් දාලා ඔක ලස්සනට ගන්න ඕන ඔක ගානට අතකොද නැතුව ගානට ගන්න ඕන බන්දුල රවුන් 3යි අරවින්දට 2ම ආර 2යි කාලයි අරවින්ද දෙකයි කාලෙම එකයි දෙබෙන් දාලා ආසයි වෙලා දෙනෝනේ හරියට කරන්න ඕනේ සතේ වෙලාව දෙන්නේම දෙකයි කාලයම හරිද අරවින්ද දෙකයි කාලයි ඊගාර ප්‍රියන්ත හතරම ආරයි देखाई හතරයි තරහ මාර තරහ මාර තරහ මාර पुष्प कुमार देखाई हतरे तुने बेंडेगा हतरे तुने ඊට පස්සේ මේ කෙලවරෙන් මේක යා කරලා වැඩිපුර තියෙන ටික මකලා ගන්න. වැඩිපුර තියෙන ටික මකලා. ඊට පස්සේ ඔක ලස්සනට මේවා පාඩ කරන්න පුළුවන්.
right lamai ogollo putte tava ganak hadanna welawa thiyena athusan man katha karana shabda ena athusan ena කතා කරන ශබ්ද දැන් ඇහෙන යත උස්සන් මේ වගේ තව ගානක් හදන්න කැමති යත උස්සන් තවයක් හදමු හරි ලියන්න प्रश्न अंतर प्रश्न अंक देखने देख पंतियक टी मुन එමිනීම ඇන යතුස්ස දැන් ඇහෙනවද පුතේ එක අතක් උස්සන්න ඇහෙනව නම් right right බලන්නකො සඳුදා sorry දින දිනය දිනය සඳුදා अंग हरुवादी बृहस्पति अकृतुणक्लियर नंधुद अंग हरुवाद बदाद बृहस्पति सिकुराद
පාසල් පැමිණි ළමයි ගණන. ළමයි ගණන. සඳුදා 48යි. අඟහරුවාදා 42යි. බදාදා 38යි. බ්‍රහස්පතින්දා 46යි. සිකුරාදා 44යි. එක රවුම කොටු හතරේ හතර එක රවුම සමානයි අට ලෙසගෙන එක රවුමක් අටක් ලෙසගෙන චිත්‍ර ප්‍රස්ථාරයක් අඳින්න. චිත්‍ර ප්‍රස්ථාරයක් අඳින්න. එක රවුමක් අටක් ලෙසගෙන චිත්‍ර ප්‍රස්ථාරයක් අඳින්න. එක රවුමක් අටක් ලෙසගෙන චිත්‍ර ප්‍රස්ථාරයක් අඳින්න. රයිට්. දැන් එනම් කාලේ භාග තුන් කාලේ පෙන්වන්න ඕන. භාගයක් භාගයක් කීයද? ගෙඩියක් හතරයි, භාගයක් හතරයි. ගෙඩියක් අටයි, භාගයක් හතරයි. ඊගොඩ කාල එනකොට තුන් කාල කාල භාගය තුන් කාල කාලත් දෙකයි නේ. කාලත් දෙකයි, කාල සමානයි දෙකයි. දෙක හතර හය, භාගයක් සමානයි හය. ඔයගොල්ලෝ තනියම රූප ගණන හොයන්න ඕන. ලියන්න වගුවේම රූප ගණන විභාගෙදී නැත්තම් හෝම්වර්ක් එකේ වගුව ඔයගොල්ලෝ පිටපත් කරගන්නවා හොඳේ. පොතේ දෙන ප්‍රශ්න වල දෙන වගුව පිටපත් කරගෙන මේ රූප ගාන හොයන්න ඕනේ හොඳේ. ඇහුණා තුස්ස? වගුව පිටපත් කරගෙන රූප ගාන හොයන්න ඕන. රූප ගණන 48 8න් බෙදෙනු. 48 බෙදෙනු 8. 48 8න් බෙදෙනු 8 16 16 එහෙන් බෙදලා බලන්න. 48 8 එම් බෙදෙනවා. 48 8 එම් බෙදුවාම 8 16 24 32 40 48 6යි. රූප 6යි. අඟහරුවාද 42 8 එම් බෙදෙනවා. අට දාසය විසි හතර තිස් දෙක හතලිය පහයි ඉතිරි දෙකයි. පහයි ඉතිරි දෙකයි. 48 අටෙන් බෙදුවම් පහයි ඉතිරි දෙකයි. ඊගාට 38 බෙදනු 8. 38 8න් බෙදෙනවා. 8 16 24 32. 8 16 24 32. 38 නේ 6ක් ඉතිරි නේ. 4යි ඉතිරි 6යි.
හතරයි ඉතිරි හයයි ඊගොඩ 46 8න් බෙදනවා 46 8න් බෙදනවා 46 8 16 24 32 40 5යි 46යි ඉතර 6ක් ඉතිරි 46යි ඉතිරි 6යි sorry 5යි ඉතිරි 6යි 5යි ඉතිරි 6යි ඊළඟට 44 8න් බෙදනවා 44 8න් බෙදනවා 8 16 8 16 24 32 40 5යි ඉතිරි 4යි 5යි ඉතිරි 4යි මෙතන 5යි 5යි ඉතිරි 2යි 2යි කියන්නේ කාල කාල කියන්නේ 4යි 5යි 4න් 1යි පහයි කාල රූපගාන පහයි හතරෙන් එක එහෙම ලියා ගන්න රූපගාන පහයි හතරෙන් එක මෙතන 6යි රූප 7යි 6න් එක 6 කියන්නේ 3යි කාලයව 3 කාලයව 3ක් 3 කාල 4යි 4ෙන් 3යි 4යි 4ෙන් 3යි 3 කාල ඊළඟට පහයි රූප 6 ඒ පහයි 4ෙන් 3යි 6 කියන්නේ කාල පහයි 4ෙන් 3යි ඊළඟට 44 බෙදීමට පහයි ඉතිරි 4යි 4 කියන්නේ භාගය නෙමෙයි භාගයයි රූප පහ මාරයි රූප පහයි 2න් 1යි දැන් කොටු ඇදලා තනියෙන් කරගන්න පුළුවන් ඇත්තොස්ස කොටු ඇදලා තනියෙන් කරගන්න පුළුවන් අය අය පොඩ්ඩක් ඉන්නකො ළමයි පොඩ්ඩක් ඔයගොල්ලෝ මයික් ඔන් කරන්න මං ඉන්නකො චොට්ටක් ඉන්න අහන්නේ වැඩ දෙලා උත්තර දෙන්නේ හොඳේ මේක ගේදි සම්පූර්ණ කරන්න ඊට පස්සේ ටියුට් එක හදන්න ඕන හොඳේ සම්පූර්ණ ටියුට් එක හදන්න ඕන කොටක විභාගේ ඉතලම තියන්න බදාද නිවාණුයිනේ කොටක බ්‍රහස්පතින්ද හරිද බ්‍රහස්පතින්ද නිවාණුයි කොටක අහගන්නකො සෝම්බ නොවැම්බර් නොවැම්බර් 4 නිවාණුයි බ්‍රහස්පතින්ද හරිද බ්‍රහස්පතින්ද නිවාණුයි අපි බ්‍රහස්පතින්ද බ්‍රහස්පතින්ද පුතේ 12 ඉඳලා 2 වෙනකම් විභාගය තියන්න කැමති අතස්ස ඒ කවුරුවා පන්ති කරන වෙලාවක් නෙමෙයිනේ කවුරුවා පන්ති කරන වෙලාවක් මේ අම්මලා තාත්තලා ගොඩක් ගෙදර ඉන්නවා ගෙදර නැති අය ඉන්න නම් එදාට තියන්න එපා කියන්න හරිද පුළුවන් අය බැරි අය කතා කරන්න දෙක වෙනකම් देखा मैंने कहा बैरी आया कथा करना बृहस्पति इंद दोलाए दिला देखा मैंने कहा बृहस्पति इंद आटे हेटा नहीं आनी आटे हाँ बैरी आया कथा करना बैरी आया कथा करने हाथरा दिने एक ने बहाय किया बैरी आया और ये लोग बह के इतना केलो नवाता ना मेरे मुंह किया नेपा आदम बह के लोग वाने हाथरा पाह कहाँगी एक और लांट है ए आये टा हाँगी ना को ए आये टा बृहस्पति इंदा
රාත්‍රි 7:30 ඉඳලා 8 9:30 වෙනකන් ලියන්න දෙන්න. ඒ කියන්නේ බ්‍රහස්පතින්ද දවල්ට බැරියයි රැට අම්මා තාත්තා ඉන්නෝනේ ඒ වෙලාවට. හරිද? එහෙම හොඳයිනේ. ප්‍රොපෝසල් දෙකක් දුන්නා. What mean proposal? Proposal. योजना वेरी गुड योजना देखा दूरना राइट क्या मत ये करेना राइट तमाटा क्या मत ये करेना अबे डेट ऑन करा लिया ना ना सूम मोलिंग है विला माटा कराना पुलवान दे दम आए ओके यान मैं दिन ने हटाई थी या ना मैं आई थी पहलावाल देखा दूरना ओ इल्दे वाट ओनल लिया नम्मा इताता एक अम्मा एक बैठ का वाट करने ओया मैं दिन वाट मेरे तात्र में बैठे वाट लिया ना ये मस्ने अन्ने ये मत आमंटा ये वाट बैठना होगा लो अम्मा इताता एक तुला बिने बिना लिया ना मस्ने अन्ने अम्मा दाते रेस्पॉन्सिबिलिटी का अन्ना बना रेस्पॉन्सिबिलिटी व्हाट मीनिंग रेस्पॉन्सिबिलिटी वागकीम वागकीम अम्मा दाता वागकीम का अन्ना वाला ने अदली हुआ कमर ने हेटली हुआ कमर ने कैन यू अंडरस्टैंड यस नो यस ऑफ कोर्स ओ एत्ता वशेम राइट कैन यू अंडरस्टैंड यस नो यस ऑफ कोर्स රෙස්පොන්සිබිලිටි එක කවුරු හරි ගන්නව නම් අදරයර ලිව්වත් කමක් නැහැ රයිට් එහෙනම් මන් දුන්න වෙලාවල් දෙකක් ඒ දෙකේ ලියන්න හරිනේ ලියලා পেපර් සරන් තියන්න අම්මට තාත්තට අරන් තියලා දෙන්න ඕන හරිනේ මං සූම් ලින්ක් එකක් එවනවා ඔයාලා දෙකට අදරයට ආයෙන්නේ එහෙනම් ඔයාලා හැමෝටම මාර ලස්සන රාත්‍රියක් ආයිබන් දරුවනේ Oh, that's a good idea.